පරියංක භාවනාව. සක්මණෙන් පසුව පරියංක භාවනාව සඳහා අසුනක ඉඳගතිමි. පැයක පමණ කාලයක් පරියංකෙන් අසුන්ගෙන සිටි අතර එක මොහොතකවත් ආනාපාන සතිය කෙරෙහි සිත යොමුවේ නැත. සිත පිට ගියා පමණි. ටික වේලාවකින් අධික ඉසරද්දයක්ද හට ගැනිණි. තෙරුවන් සරණයි. ඔය ඒ වේලාවේදී ආනාපාන කියන්නේ නැති බව දන්නෝ හිත පිට ගියයි කියලා දන්නෝ දෙකම සත්‍ය කෘත්‍යයක් බව දන්නවනම් එන ඇච්චරයි. මගේ හිත ආනාපාන ගියේ මගේ හිත පිට ගියා. ඒ දැනීම ලැබුණේ අපේ හිත සතිමත් තිබුණ නිසා. නමුත් ලියලා තියෙන්නේ නම් එහෙම ලියන අදහසකින් නෙමෙයි පරාජිත හැඟීමකින් මේ දමල ගහන හැඟීමකින්. නමුත් නොකිය කියවෙන්නේ සතිය අරමුණේ නැහැ බව හරි තේරෙනවා. ඊට දවසේ ඒක ගණන් ගන්න එපා මේ තමයි සතිය වැඩ කරන හැටි. අරමුණට ගියත් නැතත් ගිය බව හෝ නැති බව දැනගැනීමේ හැකියාව දැනගන්නේ මේ සතිය තිබිලා තියෙනවා කියලා සතුටින් දිගට කරන්ඩ ඒ වගේම රචනයේ ලියන්ඩ හරිය දවසකට. පරියන්කයක් හරිය වෙලාවට හරිය දැනින් පටන් අරගන්න. වැරදුනා දැනින් පටන් අරගත්තොත් ඉතින් එතකොට මේ දමා ගැහිමක් වගේ සිද්ධ වෙයි. එනිසා සක්මන හෝ පරියන්කේ හෝ තමා වඩාත්ම කැමැති මුදුන්පත් වෙච්ච වෙලාවක අරමුණු මුදුන්පත් වෙච්ච වෙලාවකින් රචන ලියන්න පටන් අරගන්න. ඒ කියන්නේ මේ දක්වා මේ රචනය බලපුවාම පේන්නේ පටන් ගත්ත දවසින්ද අද දක්වා එකම පරියන්කයක්වත් හරිය ගිහිල්ලා නැහැ. එකම සක්මනක්වත් හරිය ගිහිල්ලා නැහැ. හරිය ගියේ නැති එක සක් පරියන්කයක විශ්ව තමයි පෙළලා තියෙන්නේ. ඒ වගේ තමයි අදහස් කරගන්න තියෙන්නේ. ඒ නිසා බලාපොරොත්තු තරින් දෙපා දිගට කරලා බලන්න. හරිය වෙලාවක හරිය තැනින් පටන් අරගෙන ලියන්න පුරුදු වෙන්න. එතකොට බුදුන් දැක්කා වාගේ තේරෙන පටන් ගන්නවා.